අපි කලින් කතා කරා ඇඩිෂන්ස් එයාගේ විඩ්‍රෝවර්ස් තියෙනවා නම් පෝට්ෆෝලිය එක කොහොමද පර්ෆෝමන්ස් ඉවැලියුේෂන් කරන්න කියලා ගැටුම දෙකක් කතා කරා එකක් රුපී වේටඩ් රිටර්න් මෙතඩ් අනිත් එක ටයිම් වේටඩ් රිටර්න් මෙතඩ් ඒ වගේම අපි කතා කරපු එක්සැම්පල් වලදීත් අපි තේරුම් ගත්තා يعني ජෙනරල් අයිඩියා එකක් ගත්තා මේ දෙකෙන් ඇත්තටම රුපී වේටඩ් රිටර්න් එකට වඩා ටයිම් වේටඩ් රිටර්න් එක හොඳයි කියන එක මොකද හේතුව අපි කිව්වේ හැම ක්වාට එකකටම රුපී වේටඩ් රිටර්න් එක එදී ලැබෙන්නේ يعني හැම සෙමි ක්වාට එකකටම ලැබුණේ එකම රිටර්න් එකක් يعني එකම රිටර්න් පර්සන්ටේජ් එකක් තමයි පෙන්නන්නේ නමුත් ටයිම් වේටඩ් රිටර්න් මිසඩ් එකදී පැහැදිලිව පෙන්නනවා සෙමි ක්වාට එකකින් සෙමි ක්වාට එකට රිටර්න් එකේ වෙනස්කම් වෙනවා කියලා ඒ නිසා ඇත්තටම කියන සාමාන්‍යයෙන් එහෙම වෙන්න බෑ නේද? කියන්නේ කාලය හැමතිස්සෙම එකම විදිහකට රිටර්න්ස් ජෙනරේට් කරනවා කියලා එකක් නැහැ නේ. ඒ නිසා අපි කියනවා වඩාත් හොඳයි කියලා පාවිච්චි කරන එක ටයිම් වේර රිටර්න් මෙතඩ්. දැන් මේක දැන් ඔප්පු කරන්න හදන්නේ කොහොමද අපි මේක ප්‍රැක්ටිකලි ඔප්පු කරන්නේ? දැන් මේකේ තියෙන තර්කය මේකයි. දැන් අපි ගත්තොත් රුපී වේට රිටර්න් මෙතඩ් එකේදී අපි කරන්නේ කෑෂ් ෆ්ලෝස් ඔක්කොම IRR ගන්න එක. දැන් අපි හිතමු අද රුපියල් 50ක් තියෙනවා. ඒක කාර්තු අවසානයේදී රුපියල් 100 වෙලා තිනවා. හැබැයි කාර්තු මැදදී රුපියල් 25 කලුතෙන් ලාච්චුවට දාලා තිනු ඉන්වෙස්ට් ඇවිල්ලා. හරිද? ඉතින් අපි කරන දේ තමයි 50 ගන්නව අද වැලියු එක ප්‍රසන්ට් වැලියු එක විදියට ඒක කෑෂ් ෆ්ලෝ එකක් තමයි අවුරත يعني කාට එක අවසානයේදී ලැබෙන රුපියල් 100 කියන එක ඒක දානවා 100 බෙදීම 1 ධනාර වල දෙවනි බලය කියලා එකතු කිරීමක් දාන්නේ අපි. අර යා කාර්තු මැදදී කරපු 25ක ඇඩිෂන් එක 25ක ඉන්වෙස්ට්මන්ට් එක අපි අයින් කරනවා. රිමූව් කරනවා. මොකද ඒකෙන් නිරූපණය වෙන්නේ يعني මැනේජර්ගේ පර්ෆෝමන්ස් එක. ඒකේ නිරූපණය වෙන්නේ ඉන්වෙස්ටර්ගේ පර්ෆෝමන්ස් එක. ඒ නිසා ඒක අපි අඩු කරනවා. يعني අඩු කිරීම 25 බෙදීම 1 ධනාර වල පළවෙනි බලය. ඔහොමනේ දාන්නේ. ඒතර මෙතන තියෙන ප්‍රශ්නේ මේකයි. ඔහොම දැම්මා වෙන දේ තමයි ওই සමීකරණය ඇතුලේ අර 25 කියන එකත් රෝල් එකක් ප්ලේ කරනවා. يعني ඒකෙනොත් යම්කිසි ඉම්පැක්ට් එකක් ඔය ගන්න IRR වැලියු එකට එනවා. නේද? ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එක කරන වැලියු එක මොකක්ද කියන එක 25 කියන වැලියු එක ඒ වගේම ගත්තොත් ඒක කරන කාලච්ඡේදය 1 ධනාර වල පළවෙනි බලය කියලා දාන්නේ අපි. يعني ඒකටත් අපි යම්කිසි බර තැබීමක් දෙනවා කියන එක තේරෙව නේද? يعني යම්කිසි weight එකක් අපි ඒ addition එකටත් දෙනවා. හරිද? ඉතින් ඒ නිසා අපි remove කරන බව ඇත්ත, රින බව ඇත්ත. නමුත් යම්කිසි consideration එකක්, යම්කිසි සැලකිය යුතු දෙයක් අපි ඒකට දෙනවා. තැනක් දෙනවා. අන්න ඒ නිසා වෙන දේ තමයි මොකක්ද වෙන්නේ? ඒ වෙන දේ තමයි අපිට ගන්නකොට return එක අර ඉන්වෙස්ට්මන්ට් එකේ බලපෑමකුත් ඒ රිටර්න් එක ඇතුළේ ඇතුළත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ඉන්වෙස්ට්මන්ට් එක වෙන්න පුළුවන් නැත්නම් විඩ්‍රෝවල් එක වෙන්න පුළුවන්. ඒකේ සයිස් එක සහ ඒකේ ටයිමින් වලින් යම්කිසි බලපෑමක් මේ රුපී වේට රිටර්න් එකට ලැබෙනවා. ඒ නිසා අපි කියනවා රුපී වේට රිටර්න් මෙතඩ් එක අප්‍රොප්‍රියට් නැහැ කියලා. නමුත් අපි ටයිම් වේට රිටර්න් එක මෙතඩ් කවුද කරේ අපි? ටයිම් වේට රිටර්න් එක මෙතඩ් එකදී අපි කරපු දේ තමයි පළවෙනි සෙමි ක්වාට් එකේ මුල තිබ්බ 50යි ඒක පළවෙනි සෙමි ක්වාට් එකේ වෙනකොට يعني ක්වාට් එකේ මැද්ද වෙනකොට 25 දක්වා අඩු වෙලා තිනවා. ආ එහෙමනම් පළවෙනි සෙමි ක්වාට් එකේ රිටර්න් එක කීයද? ඒක වෙනම ගත්තා. ඊට පස්සේ කරේ ඇඩිෂන් එක කරාට පස්සේ ක්වාට් එක මැද يعني පළවෙනි සෙමි ක්වාට් එක අවසානයේ දෙවෙනි සෙමි ක්වාට් එක බිගිනින් එකේදී තිබ්බ වැලියු එක කීයද? 50 25 අඩු වුණා. 25ට තව 25ක් කියලා ඇඩ් කරා. දැන් 50යි දෙවෙනි සෙමි ක්වාට් එක පටන් ගන්නකොට තියෙන්නේ. ඒ 50 කාර්තු අවසාන වෙනකොට දෙවෙනි සෙමි ක්වාට් එකත් අවසාන වෙනකොට 100 දක්වා වැඩි වෙලා තියෙනවා. 50 100 දක්වා වැඩි වෙලා තියෙනවා. අහේන රිටර්න් එක කීයද? කොහොමනේ අපි ගත්තේ? ඉතින් එතනදි කෙලින්ම අපි කතා කරේ අර ඉන්වෙස්ට්මන්ට් එක වෙන පුළුවන් විඩ්‍රෝවල් එක වෙන පුළුවන් කෙලින්ම බහැර කළා. ඉතින් ඒක අපි ගණනය කිරීම ඇතුළට ගත්තෙම නැහැ. ඒ වගේම මේ ඉන්වෙස්ට්මන්ට් එක නැත්නම් විඩ්‍රෝවල් එක වෙන කාල සීමාවක් ගැන අපි සැලකුවාද? يعني කොයි වෙලාවෙද ඒක වෙන්නේ කියන එක. එහෙම කළා අපි වේට් එකක් කරාද ඒකට? يعني පළවෙනි බලයේ දෙවෙනි බලයේ එහෙම එකක් කරේ නැහැ. ඒකේ තේරුම මේ ටයිම් වේර රිටර්න් මෙතඩ් එකේදී කෙලින්ම මැනේජර් පර්ෆෝමන්ස් එක يعني මැනේජර් ජෙනරේට් කරපු රිටර්න් එකම පෙන්නනවා. හරිද? ඉතින් මෙතනදී ඇඩිෂන්ස් විඩ්‍රෝවල් බහැර කරලා කෙලින්ම මැනේජර් පර්ෆෝමන්ස් එකම පෙන්නනවා. ඒ නිසා අපි කියනවා රුපී වේට රිටර්න් මෙතඩ් එකට වඩා ටයිම් වේට රිටර්න් මෙතඩ් එක හොඳයි කියලා. ඒක තමයි තර්කානුකූලව තියරිටිකල් අපි කියන දේ. ඔක දැන් අපි දැන් ඔප්පු කරන් තමයි යන්නේ. හරිද? ඔප්පු කරන්න මේවයි ගානක් ස්ලයිඩ් එකේ හදලා තියෙනවා. මේක තමයි ගාන. ඒ කියනවා කාර්තුව මුල තිබ වැලියු එක 50යි ලෝ. කියන්නේ ලාස්ට්යේ තිබිලා තියෙනවා රුපියල් 50ක්. හරිද? කාර්තුව අවසානයේදී ඒක වෙලා තියෙනවා රුපියල් 100ක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. 50 100ක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. හරිද? ඒ වගේම මැදදී කාර්තුව මැදදී ඇඩිෂන් එකක් වෙලා තියෙනවා. මේ ඇඩිෂන් එක වෙන්න කලින් ලාස්ට්යේ තිබිලා තියෙනවා 25ක්. කාර්තුව මුල තිබ 50ක් කාර්තුව මැද වෙනකොට 25 දක්වා අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ නැවත අලුතෙන් ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා තියෙනවා.
විසිපහක් කාර්තුව මැදදී ඉන්වෙස් කරලා තියෙනවා. එතකොට දැන් කාර්තුව මැද තියෙන සම්පූර්ණ වැලියු එක ඉස්සල් 25යි තිබ්බේ. දැන් 25ක් එකතු වුණා 50යි. එහෙනම් දෙවැනි කා කියන්නේ කාර්තුවේ දෙවැනි සෙමි ක්වාටරේක පටන් ගන්නෙදී තියෙන වැලියු එක 50යි. ඔන්න ඒක දැන් 100 දක්වා වැඩි වෙලා තියෙනවා. දෙවැනි කාර්තුව දෙවැනි සෙමි ක්වාටරේක අවසාන වෙනකොට. හරිනේ. ඒක ඕක තමයි කතාව. දැන් මේකෙදි අපි ගත්තොත් අපි මුලින්ම කියපු විදිහට දැන් සාමාන්‍යයෙන් අපි රිටර්න් එක ගණනය කරන්නේ v1 - v0 බෙදින් v0 වැඩි කිරීම 100. හරිද? එහෙම ගන්න පුළා additions withdrawals නැත්තම්. additions withdrawals තියෙනවා නම් මුලදි හෝ අගදි. يعني ක්වාට් එකේ මුලදි හෝ අගදි තියෙනවා නම් ඒව අයින් කරලා කෙලින්ම ගන්න පුළුවන්. හරි මෙතන තියෙන ප්‍රශ්නේ කලින් කිව්වා වගේම මෙතනදී මේ addition එක වෙලා තියෙන ක්වාට් එකේ මැද. නේද? middle. ඒ නිසා අපිට යන්න සිද්ධ වෙනවා එක රුපී වේට නැත්නම් time වේටට. පළවෙනික බලමුකෝ රුපී වේට රිටර්න් මෙතඩ්. රුපී වේරඩ් එකට කොහොමද අපි හොයන්නේ? හරි අපි ගන්නවා අර IRR හොයන ෆෝමියුලා එක. ප්‍රසන්ට් වැලියු වෙන මොකක්ද? බිංදු අවස්ථාව කියලා කියන්නේ ක්වාට් එක පටන් ගනිද්දී. කීයද වැලියු එක? 50යි. එහෙනම් අපි දානවා 50 සමානයි අවසාන වැලියු එක කීයද? අවසාන වැලියු එක 100යි. 100 බෙදීම 1 ධනාරවල කීවෙනි බලයද? මේ කීවෙනි සෙමි ක්වාට් එක අවසානයේ 100 වෙන්නේ. දෙවෙනි සෙමි ක්වාට් එක අවසානයේ නේද? මේ ක්වාට් එක ඇතුලේ सेमी क्वार्टर्स देखा तीन देवनी सेमी क्वार्टर का अवसर तम सीए लेंगे ना सी बेदीम इकदन आर देवनी बाले एवगे मैं इकत किरीम दानदी करा अरे मेदी करप गान अरे मेदी इन्वेस्ट करप गान मुखदी करा अवसान वैल्यू के मुखद करा इक अड़क रो अड़क अड़क रही मुखद एक इन्वेस्ट करपुदा मेनेज करपुदे मेनेज के बल पैम विरा इन्वेस्ट गाना इंकरा पिकरा इन्वेस्ट रुपया विसीपह ऋण विसीपह बेदीम इकदन आरोवनी बलियद ए इन्वेस्टमेंट करा पलवे सेमिकवाटक अवसान एके ऋण विसीपह बेदीम इकदन आरोल पलवे बल अभी पनह समय सीय बेदीम इकदन आरोल दीवणि बलय ऋण धन धन दिन विसीपह बेदीम इकदन आरोल पलवे बलय හරිද ඔම ලියනවා ඊට පස්සේ සමීකරණ එක්කෝ කැල් එක පාවිච්චි කරලා වෙන්න පුළුවන් නැත්නම් මැනුවලි ට්‍රයල් ඇන්ඩ් එරර් මෙතඩ් එක යූස් කරලා වෙන්න පුළුවන් සුළු කරන්න පුළුවන් කරාට පස්සේ අපිට ලැබෙන වැලියු එකක් බලමු කීයද කියලා අපිට ලැබේ වැලියු එකක් රුපී වේර රිටර්න් මෙතඩ් එක යටතේ එක සෙමි ක්වාට් එක රිටර්න් එක 118.6ක් විදියට එක සෙමි ක්වාට් එකකට රිටර්න් එක 18.6ක් විදිහට තේරුම තමයි හැම සෙමි ක්වාට් එකේම සෙමි ක්වාටර්ස් දෙකක් තියෙනවා මේකේ පළවෙනි සෙමි ක්වාට් එකේ රිටර්න් එක 18.6යි දෙවෙනි සෙමි ක්වාට් එකේ රිටර්න් එක 18.6යි හරිද ඊළඟට අපි කරන්නේ ක්වාට් එකට මේක ක්වාට්ලයිස් කරනවා කියන්නේ අර අපි කියන්නේ ඇනුවලයිස් කරනවා වගේ මෙතන ක්වාට් එකට ගන්නවා ක්වාට් එකට සමස්ත රිටර්න් එක කොහොමද අපි ගන්නෙ 1 වල 1 වල අපිට මේ සෙමි ක්වාට් එක වගේ කී ගුණයේ කාලච්ඡේදය සඳහා මේක අවශ්‍ය වෙන්නේ इन मे संपूर्ण दिन रिटर्न अभी गाँव दिन क्वाट इकट क्वाट कल के सेमी क्वाट की गुण अद दिगुण इन सभी दानवा इक दाना अभी टाप उत्तर की दावे दहाट दशम हय इक दान दहाट दशम हय सीयट इकदान इकदान बिंदु दशम इकट हय वरहान वहनवा बाले की अद बाले दिखाई दिगुण की वे विन रीन इकदान आरोप इन्वन बाले दिख इन बाले की दिगुण ऋण एक मतमें इकदान बिंदुशम इकटाई हय बल ऋण एक दशम इकटाई हय देवनी बल अड़कन एक हम सुलूकर पास बलान कीयक लभन के हम सुलूकर हाम अभी लभन उत्तरे कीयक दिएट हदल बेलूत हम करवाट लभे सीएट हतली हाई दशम हय हय इवे उत्तरे लभे तेरम क्वाट इकट मे इन्वेस्टमेंट मैं पोर्टफोलियो जनरेट कर रिटर्न का सीट हतली हाई दशम हय हय गाकनी साल की लक गा पेनवा नहीं सीट हतली हाँ कि लगे बाग हक आसान होता है पेनी ना अभी ओकम टाइम वेर रिटर्न मेथड पावचे दी टाइम वेर रिटर्न मेथड की तभी सेमी को आटे सेमी को आटे अदाने पलवे सेमी को आटे कक्तराती पनह तिब्बे आरंभे पनहा तिब्बे लाचे पलवे से क्वाट के अवसर विसीपाद अड़ेला तीन अग्द पनह विसीपाद क्वाट विसीपा अड़ना सर ऋण विसीपह बेदीम पलवे से क्वाट के आरंभे तिब्बगा पनह ऋण विसीपह बेदीम पनह वेडिकीम सी ओम गुड़ अग्द पलवे से क्वाट के रिटर्न इकट
ඍණ 25 බෙදීම 50 කියලා කියන්නේ අතර භාගයක් නේ නේද 25යි 50යි 25 කියලා කියන්නේ 0.5යි ඍණ ඍණ 0.5යි එහෙනම් ඍණ 150යි කියන එක තත් අපිට ලැබෙනවා පළවෙනි සෙමිකාටකේ රිටර්න් එක ඍණ 0.5යි තත් ඍණ 150ක් විදියට